ලීට ටීවී ගොසිප් එක සබඳ හරින් කුතුහුණු හැටි මෙන්න උරුමවල් අහලාදී සින්දුව සබ සම්බද අපි කුදු නොයමු කියන ගීතය ඒකේ මොකද්ද තියෙන්නේ මේ පෙළේ හරිම වටිනවා සබද අප කුදු නෙවමු උනාත් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එක ගඟකට වැටෙන ආයෙත් කියන්න සබද අපි කුදු නෙවමු උනාත් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකට ගඟකට වැටෙන මොකද්ද මේකින් කියන්නේ ඊයේ ඒ කියන්නේ සැප්තැම්බර් 6 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සරය තිබුණා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ තමයි තිබුණේ වැඩේ නැගලා ගියේ කට පිරෙන්න සෙනගීටපු නිසා ඒ වගේම ස්ටේජ් ඇතුලේ වැඩ ටිකක් මොරල් එකට තිබුණා ලීඩ ගොසිප් තමයි මුලින්ම කිව්වේ මේ වැඩේ සංවිධාන කටයුතු බාර දීලා තියෙන්නේ හරින්ට කියලා අද කියන්නේ යන්නේ එච්චර ලස්සනට වැඩේ හදපු හරින් අන්තිම මොහොතේ කුදු වෙච්ච හැටි සංවත්සර වේදිකාව ඇතුලේ වැඩ ටික කරේ හරින්ගේ ටීම් එකක් ඉතින් 6 වෙනිදා සමුළුවට 5 වෙනිදා මධ්‍යම රාත්‍රිය විතරක් නෙවෙයි හය වෙනිදා එළිවෙන ජාමිටත් හරින් හිටියේ ඇතුලේ වැඩේ අධීක්ෂණය කරමින් ෆට්ට බිසි වෙලාලු. ඔය වෙලාවේ හරින්ට මැසේජ් එකක් ආවලු. හය වෙනිදා ජනාධිපතිගේ කතාවේ එස් මහින්ද හිමිගේ කවියක කොටසක් එහෙම තියෙනවා කියලා. ගියපාර ජනාධිපති රනිල්ගේ ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා සින්දුවත් නැගලා ගිය නිසා හරින් කිව්වලු ළඟ හිටපු තුෂාට පොඩ්ඩක් බලපංකෝ මගේ කතාවටත් ඒ වගේ ට්‍රෙන්ඩින් වෙන කෑල්ලක් කියලා. හිනාවක් දාලා වැඩේ බාරගත්ත තුෂා ඊළඟ ඇමතුම ගත්තේ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ සිංහල මාස්ටර් කෙනෙකුටලු. අවශ්‍ය කාරණය කිව්වට පස්සේ ටික වේලාවකින් සිංහල ටියුෂන් මාස්ටර් දුන්නලු ගුණදාස කපුගේගේ සින්දුවක තියෙනවා සබඳ අපි කඳු නොවෙමු උණුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන කියලා මෙහෙම ගන්න කියලා. තුෂත් මොකද කරේ? ෂා ඒක මරුස කියලා අරගෙන හරින්ගේ කතාවට ඇඩ් කරාලු. හැබැයි ඉතින් කඳු කුදු වෙලා තමයි ස්ක්‍රිප්ට් එකට ගිහින් තියෙන්නේ. සමහරු නම් කියන්නේ හරින් හිට වෙන්න බලාගෙන හිතල වැරද්දුව කියලා. මතකනේ අකුරු කියවගන්න බැරුව දයාසිරි ඩිස්කේ ආඩේ ගාලා ට්‍රෙන්ඩින් වුණා. ඒත් ඉතින් අපට ආරංචි තුෂාගේ අකුරු අවුල නිසා හරින් ඔටෝ ට්‍රෙන්ඩින් වුණා කියලා. තුෂාගෙත් වෙලාව තමයි වෙලාව නේද තුෂා? කොහොම හරි අදරෑ හරින් රටෙන් යනවා. හැබැයි ඒ සෝෂල් මීඩියාවල බයිට් එක වුණ නිසා නම් නෙවෙයි. හරින් යන්නේ කටාරවලට කටාර් රජ්ජුරුව හම්බ වෙන්න. මොකද ලංකාවේ ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් මත කටා එයාවේස් ගුවන්යානා පැමිණීම නවත්තන්න යන අවදානමක් තියෙනවා. ඇත්තටම හරින් යන්නේ ඒ තීන්දුව වෙනස් කරගන්න වැදගත් සාකච්ඡාවකට.